ගැමුණු රජුරන්ට මල් කියලා වදිනවා. පරාක්‍රම බාහුගේ පිළිරුව ගාලා දණින් වැටෙනවා. හැබැයි අපේ දැස් පිට මෙරට නිදහස් කරගත්ත නායකයා මරන්න හොයන රටක්. ඒ නිසා මනුෂ්‍යකමේ අර්බුදයක් අද තියෙනවා. ආර්ථික අර්බුදයට ඉහවහගිය ප්‍රශ්නේ තියෙන ශ්‍රී ලංකා භූමියේ මනුෂ්‍යකමේ අර්බුදය. ඒක අපි දැක්කා පහුගිය දවස්වල ජැක්සන් ඇන්තනී නම් ඒ උදාර විශිෂ්ටතම කලාකරුවා මිය ගිය වෙලාවේදී ඔහු වාහනයට වාහනේ අනතුරට ලක් වුණ වෙලාවේදී කිව්වේ මොකද්ද? Facebook වල මම දැක්කා අලියාට මොකද වුනේ බලාපල්ලා. ජැක්සන්ට ඇඳක් පෙන්කිරුවේ ඇයි කියාපල්ලා. ඇයි කියාපල්ලා. අලියාට මොකද වුනේ බලාපල්ලා. ජැක්සන්ට ඇඳක් පෙන්කිරුවේ ඇයි කියාපල්ලා. මම දැක්කා ඊබෙරදා දාලා තිනවා Facebook එකක කුමාරි මුණසිංහට රෝන්ද යන්න ජැක්සන් ඇන්තනි ඇඳක් උඩ තියනවා කියලා රෝහලේ. දැන් ඊයේ අර කාන්තා රෝහලේ වෛද්‍යවරේ කිව්වා අලුතෙන් උපන් නියුන් දරුවෝ 6 දෙනා නිසා ඒ රෝහලේ සම්පූර්ණයෙන්ම හදිසි සත්කාරයකකේ ඒ දරුවෝ 6 දෙනාට වෙන් කරලා තියන්න ඕනක. දැන් කවුරු හරි කියනවාද ඇවිල්ලා අනිත් දරුවා බේරගන්න මේ දරුවා අයින් කරපල්ලා කියලා. කියන්න පුළුවන්ද කාට හරි? මිනිස්සුන්ට කියන්න පුළුවන්. ඒ නිසා මේ ඛේදවාචකේ අර මහා රංගදරයා ලේඛකයා සාහිත්‍යකරුවා හුඟ දෙනෙක් කතා කරුවේ නෑ. ජැක්සන් ඇන්තනිගේ කන්ද උඩ ගින්දර නවගත්තා. ඔහුගේ භාෂා කුසලතාවේ සාහිත්‍යමේ විශිෂ්ටතාවේ ඔහුගේ ඉතිහාසඥ ඥානය ඒ පොතේ ගැබ් වෙලා තිබුණා. ඒ විශිෂ්ට මනුෂ්‍යයා මිය ගියපුවාම ඔහුට කරපු අපහාස අවමාන. දැන් සුනිල් ආරාරත්න මහාචාර්ය සුනිල් ආරාරත්න කිව්වා ජැක්සන්ලා ශ්‍රී ලංකාවේ ඉන්නේ එක්කෙනයි අලි 5000කට වැඩිය ඉන්නවා කියලා. හැබැයි මම සුනිල් ආරාරත්න මැතිතුමාට කියන්න ඕන නන්දා මාල් සුනිල් ආරාරත්න මැතිතුමාට මගේ ගෞරවය එහෙම තියාගෙන ඉන්න ඕන. ඔය කියන නරිත් එක්ක ඒගොල්ලෝ ගෝල් පෙස්ට් එකේ අපිට හු කිව්වයි කියලා අමතක කරන්න හොඳ නැහැ. ජැක්සන් ඇන්තනිගේ පුතු දෙන්න ඒ අරගලේ හිටියා. ඒ අරගලේම හිටපු සන්නස්කල ජැක්සන් ඇන්තනි සුවපත් වේවා කියලා කියපුවාම මොකද කිව්වේ? සන්නස්කල මරං කණ්ඩ හැදුවා. සුවපත් වේවා කිව්වා කියලා. දැන් අපිට ආයිබෝව කියන්න බෑ. නිවන් සුව ලැබේවා කියලා කියන්න බෑ. ඒවා සාපරාදී අපරාධ. කොහෙටද මේ රට ගමන් කරමින් ඉන්නේ? ඒසා මේ මනුස්සත්වයේ ඛේදවාචකයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අසංවේදී අකාරුණික සහකම්පණයෙන් තොර අනුන්ගේ දුකේදී ඇහැට කඳුලක් නොනන අපි මිනිස් කැලක් මේ රටේ අධ්‍යාපනයේ හදමින් ඉන්නවා. ඒක තමයි ප්‍රධානම කාරණේ. මතිතුමා මේ ඔබතුමා මේ කිව්ව කාරණාත් එක්ක දැන් හැමතිස්සෙම ඔබතුමා කියන්නේ නිකන් අර චෝදනා මුකෙන්නේ මෙහෙමයි අපිට චෝදනා කරනවා කියන කතාව. ඒකටද මේ පනත් එහෙම ගහලා නිකන් ඒ චෝදනා බ්ලොක් කරනද මේ ට්‍රයි කරන්නේ? දැන් පාර්ලිමේන්තු පටන් ගත්ත හින්ද මම මේ අහන්නේ. කතා කරන්න අයිතියක් නැහැ වගේ ඩිජිටල් අවකාශය කතා කරන ක්‍රමයක් නැති කරන හදනවා. ඒකද මේ ට්‍රයි කරන්නේ? දැන් මේ චෝදනා කරනවා කියලා දැන් මං කිව්වේ ජැක්සන් ඇන්තනීට කරපු දේ කියපු දේ හරියද? මං කීපක වැරදිද? මේ යුද්ධයේ යුක්තිය සහ සත්‍ය සහ මනුෂ්‍යත්වේ මරා දානවා කියපු මං චෝදනාවත් කරේ. ඒක හරිනේ මං කියන එක? ඉතිහාසයේ මොකක්ද ඒකේ තියෙන සාධාරණත්වය? මිනිස්සු මරන්නේ සාධාරණත්වයක් නැහැ. දැන් පලස්තීනයේ හරි හමාස් සංවිධානය ගැව්වා ඉස්රායල්ට. හරි ඉස්රායල්ට ගහපුවාම දැන් ඉස්රායල් ප්‍රතිපහාර එල්ල කරනවා. දැන් තීරණ ගත්තායිද මැරෙන්නේ? නැහනේ. හරි දරුවෝ ඔබේ දරුවෝ මරන දැන් මට ඉන්නවා අම්මා නැති මිනිපිරියා. ඇය ගොඩනැගිල්ල මේ යුද්ධයට අහුවෙලා අර ගල්කට හිමෙන්තිකට ඇතුලේ ආතේ මම බේරගන්න කියලා කෑ ගහලා මැරුවොත් මං ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. මං මේ මනුස්සත්වය ගැන කතා කරනවා. මං එතන යට ජීවත් වෙන්නේ නැහැ. මට ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. ඒ නිසා හෘද සංවේදී මිනිහෙකුට කෑ ගහලා අඬන්න කාරණා මම මේ කියන්නේ. කෑ ගහලා අඬන්න කාරණා කි. චෝදනා නෙමේ. ඊළඟ එක ඔබ කියනවා නම් මොකක් අර මේ පණතක් ගෙනල්ලා මාධ්‍ය කටවාන්න හදනවා කියලා. ඌක සම්පූර්ණ මිත්‍යාවක්. මේ රටේ පුදුම ආතතියක් තියෙනවා. දැන් උදාහරණයක් කියන්නකෝ. ඔබ හැම කියනවා. එම්මේ ළඟක දවසක ඇවිල්ලා මං ඉස්කෝලේ නම කියන්න ගියම් ප්‍රශ්නයක්නේ. ඉස්කෝලේක ගුරුවරියක් ගැන මට කියනවා ගුරුවරේ. හර් මේ ගුරුවරිය හරි අසර රත්තරපත් වෙලා ඉන්නේ. මේ දරුවත් එක්ක අතර මං වෙලා ඉන්නේ. හර් මට පුළුවන් නම් මේ ගුරුවරිය අහවල් ඉස්කෝලේට මාරු කරලා දෙන්න. ඒ කියන්නේ අම්පාති ටිකට් පිටට. මං අධ්‍යාපන අමාත්‍යංශයට කියලා නිලධාරීන්ට දුක් ගැන විලිසිපත් කළා. මේ ගුරුවරිය දැන් මේ අවුරුද්ද 31 දක්වා නියුක්තියක් හදලා දුන්නා. දැන් ගිය සතියේ Facebook එකේ තියෙනවා මම මේක ප්‍රසිද්ධිය කියලා යන්නේ. ඒ ගුරුවරියට මං ස්ථාන මාරුව හදලා දුන්නේ ඇය සමග රැක් ගත කොට කියලා. හා ඒ ගුරුවරිය මං කවදාවත් දැකලා නැහැ. මේ දැන් වෙනකන් දැකලා නැහැ. ඔබ කියන්නේ ඔක්කොම දාන්න දෙන්න කියලා. හරි
වීරසිංහ මන්ත්‍රීතුමා අම්පාරේ. එතුමා ඩිවුරුද ෆේස්බුක් එකේ යනවා මොකක්ද යන්නේ? හරි. දැන් මගේ මගේ කතාව. හරි. ෆේස්බුක් එකේ යනවා එතුමා තරුණියක් දූෂණය කරලා එයාගේ අම්මායි තරුණිය දෙන්නම ගිනි තියලා මැරුවා කියලා. ඔය සිද්ධිය වෙනකොට මම දන්නවා මගේ ගමේ ගමේ කියන්නේ මං ඉන්න ප්‍රාදීලයන් කොටා. ඒ සිද්ධිය වල වීරසිංහගේ වයස අවුරුදු 9යි. අවුරුදු 9ක කෙල්ලෙක් දූෂණ කළා අම්මා ගිනි තිබ්බා. දැන් මේ ඔක්කොම දාන්න දෙන්න ඕන. දාන්න දෙන්න ඕන. මේ ඔක්කොම අපහාස. අවමාන. කවුද ඒකට උත්තර දෙන්නේ? එක දවසක් දෙකක්ද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම මං අර වනජී ඇමති කාලේ පොළොන්නරුව ගිහිල්ලා ඉඩම් බදන්න හදුවා කියලා. මේ මිනිස්සුන්ගේ සාධාරණ ඉඩම් දෙන්න ඕන. හැබැයි මම වචනයක් කිව්වේ නෑ. ඒක දෙනවා කියලා මේ මිනිස්සු කියද්දි මං කිව්වා මේක පාර්ශ්ව ගණනාවක් තියෙනවා උසාවියේ ගිහිල්ලා පැමිණිල්ලක් තියෙනවා. ඒ නිසා මට මෙතන තීන්දුවක් දෙන්න බෑ. ඔක්කොමත් එක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න ඕන. මෙරට දැන් මට පුවත්පතේ නම කියන්න තියෙනවා. මහලොකු විද්වත්තුනේ. මම කියනවනම් මට විරුද්ධව කතුව ගැල්ලිව පත්තරේ. මං නොකියපු කඩේ. මේකද මේ රට? මං වචනයක්වත් කියමුනේ දෙයකට මට විරුද්ධව ප්‍රධාන පුවත්පත. නම කියන්නේ නෑ මං. මට විරුද්ධව කතුව ගැල්ලිවා. එතකොට මේ ඔක්කොම අපහාස කරන අයිති දින පෑනයි කටයි දින ඇටු විතරද? නෑ මේ දැන් අර ඔබතුමාට දැනුම් තේරුම් තියෙන කාලේ ওই ගුරුවරියගේ කේස් එක ඔබතුමාට කියන්නේ. ගුරුතුරිය සමග මොකද නිදාගත්ත කතා කොයි මොකද කතාව මම නම් මේ. ඇයි ඔබතුමා නීතිය සහාය පතන්න ගියේ නැත්තේ? ගියේ නැත්. මට හැමදාම නෑ මෙහෙමනේ. නෑ නීති පද්ධතිය දැන් ওই නීති පද්ධතියෙන් දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ওই කියන කාරණේට මැදිහත් කරා ඉස්කෝලේ විදුහල්පතිවරු ගුරුවරු ගණනාවක් එක්ක තමයි මට මේක දැම්මේ. දැන් කට්ටිය ගිහලා පැමිණිලි කරා. මං වෙනුවෙන් මගේ ලේකම් පැමිණිල්ලක් දැම්මා. දැන් සති දෙකක් විතර ඕක වෙනවා. ඉතින් ඕක යනවා යනවා ඔච්චරයි. ඔච්චරයි. මොකුත් දෙන්නේ නැහැ. හැමදාම මට බැලලා දාපුවාම හැමදාම මට පොලිසියෙන්ද බෑ මහත්තයෝ. අවුලක් නෙමෙයි පුළුවන් මට ඒක කරන්න. දැන් මං දැන් මේක කිව්වේ සාමාන්‍යයෙන් දැනගැනීම සඳහා. මේකද කරන්නේ? ඒ කියනකොට ඔබතුමා කියන විදිහට අනිත් පැත්තේ පොඩි අවුලකුත් තියෙනවා නේද? ඒ කියන්නේ ඔබතුමාට සතිය දෙක එක දිගට යන්න වෙනවා කියන එකේ පොඩි අවුලක් තියෙනුනේ. මේක හරියක් වෙන්නේ නැහැ කියන කතාව. නෑ වෙන්නේ නැහැ. නීති පසිඳලීමේ ක්‍රමවේදයේ තව ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් උදාහරණ ගමුකෝ මම මෙයාට ඕන තරම් උත්තර කියන්නම්කෝ. ඉතින් සුසාවිට අපහාස කරයි කියලා. ඔබ දක්කන් යනකොට ප්‍රශ්නයක් නැහැ නේ ඔයගලන්ට? මම මේක කියපුවාම ඇත්ත කියපුවාම. හරි දැන් උදාහරණයක් විදියට මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා මම එනවා මගේ පුංචි කාර් එකේ ගමනක් ගිහිල්ලා එනවා. මගේ ඉස්සරහින් මීටර් සියකට ඉස්සරහින් වාහනයක් නතර කරලා තියෙනවා. දකුණු පැත්තේ මේ පැත්තේ කාර් එකක් තියෙනවා. මම මේක කලින් කිව්වා. හරි ඒක මම බැලුවාම ලොරිය පස්සට නැගන් අර කාර් එකට ඉඩ දෙන්න පුංචි පාරකේ. පස්සේ මම මගේ ආරක්ෂණ නිලධාරියට කිව්ලා කිව්වා ලොරියට පොඩ්ඩක් පස්සට ගන්න අර වාහනේ ලොන්නේ කාන්තාවක් කියලා. මට මේ වුණ කාන්තාවක් කියලා ඕනෙන් කියලා කාර් එක. ඊට පස්සේ මෙයා ගිහිල්ලා කියපුවාම ලොරි ඩ්‍රයිවර් කියලා මට මේක කියන්න බෑනේ. කියපු ගුණවරම බැලලා ලෝනවා. මං ගන්නෑ බස්තර කියලා. හරි ඊට පස්සේ හාමුදුරුවමක් හිටියා උන්වහන්සේ කියලා කිව්වා අනේ ඩ්‍රයිවර් මහත්තයෝ අර ගෑනු කෙනෙක් ඉන්නේ මේකට දෙන්න ඒ මං අඳුරගත්ත වෙලාවේ එයාගේ දකුණු පසින් වාඩිල එයාගේ ස්වාම් පුරුෂයා එයාගේ එයා මෘද රෝගී මම මේක ඔක්කොම දැක්කා කාර් එකේ ඉඳලා ඊට පස්සේ මං බහැලා ලොකෝ ඩ්‍රයිවර් උනේ පස්සට පස්සේ මොකද උනේ එයා පැත්තේ ගිහිල්ලා රෙනවා යකඩ පොල්ලක් කරන් මට ගන්න මෙහෙම කළා දැයට පාර්ලිමේන්තු මන්ත්‍රී උත්සලා ගහන පොල්ලේ හාමුදුරුවෝ බැලලා පොල්ලාලගෙන අරයට ගෙවුවා පයින් එක. මොකද උනේ? හාමුදුරුවන්ට අත්තිටෝ සිරගෙන දුන්නා හාමුදුරුවන්. මා මරන්නද වේගද? මොකද නෑ හරි චුන් එක ඉන්නවනේ. මරුනේ. මරුනේ. ඒ විතරද? අර ලොරි ඩ්‍රයිවර් බීලා හිටියේ මීටර් 100ක් පිටිපස්සට ලොරිය රිවර්ස් කරන්න ගිහලා මගේ කාර් එක උඩ යන්න හැප්පුවා. දක්ෂ ගානක් ඉවරයි. දැන් මොකද මට උනේ? මාව මරන්න ආපු එක මම මරණයෙන් බේරගත්ත හාමුදුරන් අත්තිටු සිර දන්නෝ අර හානිය කරපු ඒ සදාචාරය යුක්තිය මුකුත් නැහැ. ඔබතුමාලා මේ ඉන්නේ ආණ්ඩු පාර්ශවයේනේ මේ මන්ත්‍රීතුමා මොකක්වත් උත්සාහයක්වත් දරන්නේ නැද්ද මේ ක්‍රමවේදී වෙනසක් කරන්න? ඒක තමයි දැන් ඔය දැන් මාධ්‍ය නියාමන පනත ගේනකොට කෑ ගහනවානේ මාධ්‍යයට කතා කරන්න බෑ කටවහන්න හදන්නේ. නෑ ඉතින් වැරදි නෝයි මම වැරදි තැනක් නේ නිකන් අල්ලන් තියෙන ඔය වගේ දේවල් එලියට එන්න ඕන තැනක් වහලා හරියන්නේ නැහනේ. මොනවද? එකෙනගේ අඩුම ගානේ එක ගොසිප් එකක් විදියට හරි හරි එළියට එන්න ඕන තියෙන තැන් වා නෑ දැන් ඒක හරි පද්ධතිය සම්බන්ධයෙන් තීරණයක් ගන්න හැකියාව නැද්ද ඔබතුමාට
දැන් මම ආන්නේ දැන් නඩු කීයක් දාන්නද කී දෙනෙකුට දාන්නද නෑ ඔයත් කියන හිඩස මොකද නෑ 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 අහන්න දැන් මෙහෙමයි මං අහන්නේ දැන් දිනපතා හැමදාම දානවා තොට නිවන් සැප බුලත් අපයා ඔහොමද කියන්නේ මේ ඔක්කොට මං නඩු අරගෙන කියන්නේ මහත්තයෝ හරි මේ රටේ මොකක් හරි නියාමනය වෙන්න ඕන කොතනින් හරි මේ ඔක්කොට මුසාවි යන්න බෑ හරි ඊට පස්සේ ඒක පාලනය කරන්නද මම කියනවා මේ ජනමතේ පාලනය ජනමතේට තියෙනවානේ ජනමතේට තියෙනවා දැන් මේ ඔබතුමා අර මේ මැතිවරණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරානේ ඔබතුමා කිව්වේ මේ පොදු ජන පෙරමුණ 69 ලක්ෂයක් අන්තිම 60 ඔව් එතකොට ඒ ආසන්න ප්‍රමාණයක් ඡන්ද ගත්තා හැබැයි ඒකෙන් 30ක් අයින් කරා තව මෙච්චර තියෙනවා කියලානේ කිව්වේ දැන් එහෙම පුළුවන්ද මේ മന്ത്രിතුමා එහෙම පුරෝගතණය කරන්න දැන් උදාහරණයක් විදියට ගත්තොත් 2015 මහා මැතිවරණය ගත්තොත් මේ එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ගන්නවා ඡන්ද ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් අරගෙන 2015 ආසන 106යි 2020 එක ආසනියයි එක්සත් ජාතික පක්ෂය එතකොට ඔබතුමා කොහොමද ඒ දේශපාලන හොඳයි හොඳයි දැන් හරි මට තේරෙන්නේ කියන්නේ ඔය දේශපාලන විග්‍රහය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අදාළ වෙන්නේ නැහැ ඔය විග්‍රහය අදාළ වෙන්නේ ඔබ අහන එක හරි මට නිශ්චිතව කියන්න පුළුවන්ද කියලා බෑ පුරෝගතනයක් කියලා කියන්නේ නිශ්චිත ප්‍රකාශනයක් නෝයි පුරෝගතනයක් ඒ කියන්නේ පූර්වෙන් කරන අනුමාන මතයක් ඒක නම මම කරලා තියෙන්නේ හරි ඒසයක නිශ්චිත නැහැ නමුත් හේතුඵලවාදී විදියට තාර්කික විදියට අපි හිතලා බලපුවාම එක්සත් ජාතික පක්ෂයේ වෙච්ච දේ එහෙම වුණේ ඇයි ඒකේ නායකත්වය තනියෙන් එක පැත්තකට ගියා අනික කණ්ඩායම ඔක්කොම එක පැත්තකට ගියා එහෙමනේ පත් වෙන්නේ ඉතින් මේක එහෙම එකක් නැහැ තවම මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා අපි ඉන්නවා එහෙම පත් වෙන්න ගමේ ජනතාව ඉන්නවනේ මේ පක්ෂය ඇදෙන විදියක් තියෙනවනේ ඔබ කොහොමද ඇදෙන්නේ මේ 2018 මේ පාර්ලිමේන්තුවේ මැතිවරණ ජයග්‍රහණය කරන කොයි විදියටද ඒක ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ කියන ප්‍රතිරූපය පක්ෂික ලකුණකට නෙමෙයි. ඒ වෙලාව අපි ගංජා මිටියෙන් ඉල්ලුවා දිනන එක දිනන මහින්දනේ ඉන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය